මේ පුංචි පරිසර පද්ධතිය තෝරාගත් භෝගවලින් පවත්වාගෙන යන තැන විශාල ප්‍රමාණයෙන් වගා කර තිබුණු භෝගයක් දකින්න තිබුණේ නැහැ. ඒත් විවිධ වර්ග ඇතුළත් වෙලා තිබුණා. මේ පුංචි ගෙවත්ත අපි සියලු දෙනාටම ලොකු ආදර්ශයක් පෙන්වලා දෙනවා. මහා පරිමාණයෙන් භෝග වගා කර නොතිබුණාට වගා කර තිබුණු හැම දෙයකම පිළිවෙලක් තිබුණා. ඇත්තටම ගෙවත්තක් කියන්නේ අපේ අවශ්‍යතාව අනුව තෝරාගත් භෝග වගා කරගත් තැනක්. ඒ තුල විවිධත්වය තිබිය යුතුයි. කවුඩු පැලැල්ලේ ජයභූමිය පදිංචි WS පෙරේරා මහත්මයාගේ මේ පුංචි ගෙවත්තේ අසිරිය හරිම අපූර්වයි. ඒක ඇත්තක්. ලොකු ආඩම්බරයකට හේතු වෙන කරුණක් තමයි. මේ දකින හැම දෙයක්ම තම මහන්සියෙන් කරගත් දේවල්. එළවලු, කොළ එළවලු හැම දෙයකින්ම සම්පූර්ණයි. ගෙවත්තේ වගා කර තිබෙන හැම භෝගයකටම වගේ කාබනික පොහොර වලින් තමයි පුද සත්කාර කරන්නේ. කාබනික පොහොර පිළිබඳව ඔහුට ලොකු විශ්වාසයක් තිබුණු බව නම් පැහැදිලි. ගෙවත්තක සත්ව පාලනය කරනවා නම් කාබනික පොහොර බොහොම ලේසියෙන් සකස් කරගන්න පිළිවෙත. ගෙවත්තේ සත්ව පොහොර වගේම දිราපත් වෙන කොළ රොඩු පිදුරු මේ හැම දෙයක්මත් පොහොර වශයෙන් යොදා ගන්න පිළිවෙත. මේ ගෙවත්තේ තිබෙන ඉඩකඩ ක්‍රමානුකූලව යොදාගෙන තිබුණා වගේම තිබෙන ජලය ක්‍රමානුකූලව අර පිරිමැස්මෙන් උපයෝගී කරගන්නා බවක් අපි දැක්කා. පාත්ති වටේම පොල්ලෙලි අල්ලලා විවිධ හැඩයෙන් අලංකාර කර තිබුණා වගේම පාංචු සංරක්ෂණය පිළිබඳවත් ලොකු අවබෝධයකින් කටයුතු කර තිබුණා. තමුන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නිෂ්පාදනයක් තිබුණොත් ගමේ කාට හරි ඒ දේවල් අලෙවි කරන එක තමයි කරන්නේ. පුංචි අමතර ආදායම. ඒත් එතන ඊට වඩා ලොකු සතුටක් තිබෙනවා. මේ ගෙවත්තට පවුලේ සියලුම දෙනාගේ උදව් උපකාරත් ලැබෙන බව දැනගන්න ලැබුණා. අපටත් ගෙවත්ත සකස් කරගන්න ලැබුණොත් මේ සමාජයේ කොයිතරම් සුන්දරත්වයක් ගනීද. මේ පුංචි ගෙවත්ත සරුසාර කරගන්න මේ පවුල ගන්න උත්සාහයට අපි සිතින් දිරිය පිරි ශක්තිය ප්‍රාර්ථනා කරමු. මේ හැම අදහසකින්ම අපි තේරුම් ගත යුතු එක් කරුණක් පැහැදිලි. අපිට ගෙවත්තක් ඕන නම් එය ඉටු කර ගැනීමට අප තුල තිබිය යුත්තේ දැඩි අවශ්‍යතාවය සහ කැපවීමයි.